මම යනුෂා නයනකාන්ති මගේ ගම මොනරැවිල අක්කර 17 මම මහත්තයත් සමග බුලත් කුවිදෙන් තමයි කරන්නේ මට දැන් අවුරුද්දක වෙලේ ඉනා ටොයිලට් යන්න ගත්තා දවසට 10-12 පාරා ටොයිලට් යනත් එක්කම ලී යන්න ගත්තා මම මේ ඩොක්ටර්ස්ලා ගොඩක් කට්ටියගෙන් බේක් ගත්තා ඊට පස්සේ මට ඒ රිපෝට් අනුව මේ කිසිදු ලෙඩක් නැහැ කියලා මාව මේ මානසික වෛද්‍යවරයෙක් ගාවට දැම්මා ඊට පස්සේ මට කොරනොස්කොපියක් කරන්න ඕන කියලා මේ වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කරේ එහිදී කොරනොස්කොපියේදී මටගේ මහබඩ වැලේ තැන් තුනක ගෙඩි තියෙනවා කියලා හඳුනගෙන ඒකේ රිපෝට් වලින් තමයි මම ඊට පස්සේ ඩොක්ටර්ලා අඳුරගෙන තිබ්බේ ඊට පස්සේ ඒකෙදි මට මේ කැන්සර් එකක් කියලා කිව්වා මගේ වයස සීමාවත් එක්ක ඉක්මනින්ම ප්‍රතිකාර කරන්න ඕන වෛද්‍යවරු නිගමනය කරලා මට පළමුවෙන්ම ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරා ඊට පස්සේ මට ගෙදර ආවට පස්සේ ගොඩක් අමාරු වුණා මගේ සහෝදරයා මාර්ගෙන් මේ ෆෝන් එකෙන් දැනගත්තා මේ ඩොක්ටර් අරවින්ද දිසානායක ඩොක්ටර්ව මම ඊට පස්සේ මේ ජෙනස් හොස්පිටල් එකට ආවට පස්සේ තමයි ඩොක්ටර් මුණ ගැහිලා මගේ රෝගය ගැන කිව්වේ ඊට පස්සේ ඩොක්ටර් මට අර කිමෝ එක දීලා තිබෙන සර්ජරිය සති දෙකකින් කරනවා කියලා ඩොක්ටර් නිගමනය කරා ඇත්තට මම ඒ වෙලාවේ ගොඩක් බය වෙලා හිටියේ ඩොක්ටර් දෙවි කෙනෙක් වගේ මගේ හිත ඉස්සලාම් කරේ මගේ හිත අදපු එක කිසිම දෙයකට බය වෙන්න එපා කියලා ඒ සර්ජරි කරගන්න දෙසැම්බර් 8 වෙනිදා මට නවතින්න කියලා මට සර්ජරිය කරා මට 8 වෙනිදා උදේ 8ට ඇවිල්ලා නවතින්න කිව්වා ඩොක්ටර් ඇත්තටම කියනවා නම් මාව 7 වෙනකොට ඇඳට නැගගොව විතරයි දැනෙන්නේ මට සිහිය එනකොට හරි 7 පාන්දර 7ට විතර වෙන්නේ නැති පැය 10ක විතර කාල සීමාවක් මෙතනම කියනවා නම් කිසිම අමාරුවක් තිබුණ නැහැ මම හිත ගොඩක් වේදනාවක් කියලා ඔපරේෂන් එකක් කරුවාම කිව්වා ඒ තිබ්බ බය ඇත්තටම නැතුව ගියා මම ඒ ශාරීරික කිසි අවයවයක් නැහැ කියන මට්ටම මට තිබුණේ නැහැ ඇත්තටම ඩොක්ටර්ට ගොඩක් පින් දෙන්න ඕන මේ වගේ දෙයක් අපි වගේ අයට කිසිම දුකක් ඒ කියන්නේ වේදනාවක් නැතුව කරපු එක ඇත්තටම කියනවා නම් ගේට් එකේ අර ගේට්වේ ඉන්න ඒ මහත්යගෙන් බවා ඇත්තට මේගොල්ලෝ හරීම කරුණාවන්තයි එතනින්ම මම මේ රූම් එකට ගේනකම්ම මට සතු කරපු ඒ සියලුම ඩොක්ටර්ස්ලා විතරක් නෙමේ අර මේ වාට බෙදුදු කරන ඒ සියලුම දෙනා ඇත්තටම කරුණාබරව අපේ මට්ටම තේරුම් අරගෙන අපිට ඇත්තටම උදව් කරා ඒක දුප්පත් පොහොසත් බේදයන් නැතුවම අපි වගේ මිනිස්සුන්ට ගොඩාක් උදව් කරා මම මේ අවස්ථාවේ ඩෙවරස් එකේ අධිපතිතුමාට ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මම බින්දෙනවා